මරණ දඬුවම ක්‍රියාත්මක වන රටක් බවට අපි රට නැවත පත් කරගත්තොත් එහෙම සමහර රටවල් අපිත් එක්ක ඔය උදර්පණ නීති වගේ දේවල් වලට එකතු වෙන්නේ නැහැ. එතකොට අපිට ඇත්තරම මේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී වගේ ඒ වගේ ජාත්‍යන්තර සහයෝගයෙන් කරන්න තියෙන දේවල් වලට උදව්වක් නෙවෙයි මේකෙන් වෙන්නේ. වැටබැඳීමක් තමයි මේකෙන් වෙන්නේ. එම නිසා ඇත්තරම මේක රටේ ගෞරවයේ කෙලෙසන තීන්දුව. අධිකාරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ඒ ස්ථාවරයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියන තාවරේ ඉන්නවා. අපි කතිකාවක් මේ රටේ ඇතුලේ ඇති කරලා යම් කිසි තීරණයකට එළඹෙන එක අපි විශේෂයෙන්ම පිළිගන්නවා. මරණ දඬුවනේ තීන්දුවක් දෙනකොට ඒක හරියටම නිවැරදිව ඒ තීන්දුව එනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මරණ දඬුවමින් පමණක් සියලු අපරාධ අඩු කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි හතර දෙනෙක් විතරක් කොහොම තෝරගන්නවද කියන එකත් ගැටලුවක් තියෙනවා. මේක දැන් අවුරුදු 46ක් විතර. මේක අත්හිටවලා තිබුණේ. නීතිය අනුව කොහොම තිබ්බත් ශිෂ්ට සම්පන්න ලෝකයේ අද මරණ දඬුවම එහෙම පිළිගන්නේ නැහැ මිනිස්සු අතර. මානව ගරුත්වයට කැල්ලක් ඒක. දැන් ජනාධිපතිවරයා කියන්නේ මද්‍රව්‍ය ජාවාරම් වලට අවිචාරිතව තමයි මේ මරණ දඬුවම දෙන්නේ කියලා. ඒකනේ මේ තෝරා ගැනීම නීතිමය අනුව කොහොමද වෙන්නේ කියන එක අපිට පැහැදිලිකමක් නැහැ අතර. 1979 ඉඳලා ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක නොවුන මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් රට ඇතුලේ දැන් ඇති වෙලා තිබෙනවා. මූලික වශයෙන් අපේ බෞද්ධ රටක් විදිහට අපි කල්පනා කරලා තමයි අපි ප්‍රාණඝාතය කියන කාරණේ කල්පනා කරලා තමයි සාමාන්‍ය වශයෙන් මේ හැම ජනාධිපතිවරයෙක්ම මේ සම්බන්ධව එකඟතාවයට ආවේ. විශේෂයෙන් මමත් සිංහල බෞද්ධයෙක් විදිහටත් නීතිඥවරයෙක් විදිහටත් මගෙත් යම් අකමැත්තක් තියෙනවා මේ එල්ලා මැරීම පිළිබඳව. මොකද සිංහල බෞද්ධ විදිහට ප්‍රාණඝාතය අනුමත කරන්නේ නැති නිසා.